ඇතර විතාම සාර්ථකයි මද විධ සමාජ කණ්ඩායමල ජනතාවගේ ඉතාමත්ම ඉහළ බලාපොරොත්තුවක් විශ්වාසයක් ගොඩනැගිල තියනවා. විශේෂම අන්ඩු විසානායක සෞදරයාගේ නායකත්වෙන් අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාව අද සමාජයේ වැළඳගෙන තියෙනවා. ද අපිට අවශ්‍ය වුණෙත් ඒකයි. මේ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහය ලබා දෙන ජනවරමක් 70%කටත් වැඩියෙන් ලබා දෙන්න අපේ රටේ ජනතාව සූදානම් බව අපිට කැන්වසින් වලදී, ජනහමුවලදී, රැස්වීම් වලදී, සාකච්ඡා වලදී හැමතැනින්ම පේනවා. මම හිතන්නේ මෑත ඉතිහාසයේ සාමකාමීම සහ සංවිධානාත්මකම සහ ගුණාත්මකම මැතිවරණ ව්‍යාපාරය අපි මෙහෙවනවා. ජයග්‍රහණය නියතයි. දැන් අපි ලැබුණේ රණවීර වික්‍රමසිංහ මහතා කියන මේ සජීත් ඡන්දය දුන්නොත් අනුර දිනනවා කියලා. මේ මොකද්ද මේ කියන්නේ? එතකොට කාට ඡන්දය දුන්නොත්ද අනුර වරද්දන්න ඕනද යාර දන්නේ නැහැ. මොකද්ද ඒ කියන එකේ තීරුම ඇත්තටම? සජීත් ඡන්දය දුන්නොත් අනුර දිනනවා කියන එකෙන් රනිල් පිළි අරගෙන ඉවරයි. මිනිස්සු රනිල්ට ඡන්දය දෙන්නෙත් නැහැ, සජීත් ඡන්දය දෙන්නෙත් නැහැ කියලා. ඒකේ කියන්නේ නේද? අනුර දිනනවා කියන එකත් පිළි අරගෙන ඉවරයි. රනිල්ට ඡන්දය දෙන්නේ නැහැ මිනිසු කියන එක පිළි අරගෙන ඉන්නවා. රනිල්ට අකමැති අය සජිත්ට දෙන්න එපා කියලා නෙමෙයි කියන්නේ. සජිත් පරදිනවා කියන එක. ඒක සජිත් පරදිනවා කියන එකත් පිළි අරගෙන ඉවරයි. ඇත්තටම සන්තෝෂයි. අපිට ප්‍රධානම අපේක්ෂකයොත් අනුර දිනනවා කියන වක්‍රවත් පිළි අරගෙන තියෙන්නේ. බොහෝ දෙනෙක් ඍජුව පිළි අරගන්න දේ රනිල් වක්‍රව පිළි අරගෙන තමයි මේ කතාව කියලා තියෙන්නේ. මීට කලින් තිබුණේ අපිට වැඩපිළිවෙලක් නැහැ, ප්‍රතිපත්තියක් නැහැ, වැඩපිළිවෙලක් හදාගත්තත් ක්‍රියාත්මක කරන්නයි නැහැ කියලානේ. දැන් එතකොට අපේ වැඩපිළිවෙල තියෙන බව පිළි අරගෙන තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න අය අපිට ඉන්නවා කියලා පිළි අරගෙන තියෙනවා. ඇත්තටම අපිට වැදගත්කම තියෙන්නේ ඒ අය අපේ ප්‍රතිපත්ති මාලාව දිහා බලන විදිය නෙමෙයි. මේ ප්‍රතිපත්ති මාලාවෙන් මේ වැඩපිළිවෙලෙන් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් බලාපොරොත්තු වෙන මහා ජනතාව, විවිධ ශ්‍රේෂ්ඨ ජනතාව මේක වැළඳගත් ආකාරය. අද අපි හම්බෙන්නේ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින්, විවිධ ශ්‍රේෂ්ඨවල නියෝජනය කරන අය, ධීවර ජනතාව, පොදුමහත් ජනතාව මේ ප්‍රතිපත්ති මාලාව වැළඳගෙන තියෙන්නේ. ඒකයි වැදගත් වෙන්නේ. ඉතින් විවේචනය කරන්න තියෙන අයිතිය අපි හොඳින්ම පිළිගන්නවා. මොකද ඔවුන්ට විවේචනය කරන අයිතිය තියෙනවා. විශේෂයෙන්ම ඔවුන් ප්‍රතිපත්ති මාලාවක් හරියට ඉදිරිපත් කරන්නේ නැතුව විවේචනය කරනවා. ඒක අපිට හොඳටම පේුණා. අපේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරාට පස්සේ තමයි ඔක්කොම දැන් ප්‍රතිපත්ති මාලා ඉදිරිපත් කළ තියෙන අය ප්‍රතිපත්ති මාලා ඉදිරිපත් කරේ. ඉතින් අපි ඒ ගැන මුකුත් කියන්න යන්නේ නැහැ. මොකද ඒව බොහෝ වෙලාවට පිටපත් කරපුවා කියලා අපිට පේනවා. සමහර ඒවා අමුවෙන්ම අපේ වාක්‍යෙම අරගෙන තියෙනවා. ඉතින් අපේ වාක්‍ය අරගෙන හරි ඔවුන් මාලිමාවේ ප්‍රතිපත්ති යෝජනා කරලා තියෙන එකත් ලොකු දෙයක්. මොකද මීට කලින් එහෙමවත් ඒවා තිබුණේ නැහැ. මීට කලින් තිබිච්ච දේවල් ක්‍රියාත්මක කළා තමයි මේ රට නේද පළවෙනි වතාවට බංකොලොත් රාජ්‍යයක් බවට පත් කරා, ප්‍රකාශයට පත් කරා. අපි හිතන අඩුතරමේ ඔවුන්ට බලය ලැබෙන්නේ නැති වුණත් ක්‍රියාත්මක නොකලත් අපේ ප්‍රතිපත්ති මාලාව කොපි කරපු එකත් ලොකු දෙයක්. දැන් ඒ වගේ තමයි දේශපාලන සූදානම් වුණාට ජනතා මැතිවරණ සූදානම් නැහැ කියලා හොඳටම පේන්න තියෙනවා. මැතිවරණය සඳහා ප්‍රකාශ කිරීමට 50%ක්වත් තව මැතිවරණ දෙන්න සූදානම් ඡන්දේ දෙන්න සූදානමක් නැහැ. නැහැ. ඒ ඡන්දෙ ටික ඒක ඇත්තටම අපිටත් පේන දෙයක්. මේකද මේ මැතිවරණේ අර පක්ෂ අතරේ ලොකු තරඟකාරීත්වයක් නැහැ. මොකද වෙනද තියෙන දේ තමයි ආණ්ඩු බලය පාවිච්චි කරලා බඩු බෙදනවා, මෝටර් බයිසිකල් බෙදනවා, සිල් රෙදි බෙදනවා, සංගීත සම්දර්ශන තියෙනවා, ඊට පස්සේ විවිධ බොරු පොරොන්දු දෙනවා. ඒවා අහන්න බලන්න ජනතාවක් හිටියා. දැන් අද වෙලා තියෙන්නේ ඒගොල්ලොන්ට බඩු බෙදලවත් එහෙම ජනතාවක් නැති එක වෙ තියෙන්නේ. මොකද ওই ප්‍රශ්නේ අපිට නැහැනේ. දැන් අපේ රැස්වීම් වලට ස්ථාන ගන්න බැරියලා තියෙන අපිට වෙන මොකක්ද හින්දා නෙමෙයි, විශාල ස්ථාන නැති නිසා. දැන් අපේ රැස්වීම් තියන්න ජනහම් කැන්වසින් යනකොට අද වෙලා තියෙන විශාල පිරිස් එනවා. එතකොට මැතිවරණ නීතියටත් අනුව කැන්වසින් මෙහෙවන එක තමයි අපිට තියෙන අභියෝගය. කාර්යාල ප්‍රශ්නේදී ඒගොල්ලන්ට කාර්යාල නැහැ දාන්න, අපට කාර්යාල දාන තැන් වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙතන තරඟයක් නැත්තේ අද වෙන පක්ෂ කරපු බොරුව හෙළිදරව් වෙලා තියෙන නිසා. ඒ පක්ෂවලට මිනිස්සු නැතිකම ඒකයි තියෙන ප්‍රශ්නේ. ඇත්තටම ගම්බිම්මන්ට ගිහිල්ලා බැලුවොත් අපට තියෙන ප්‍රශ්නේ ඒගොල්ලන්ට නෑ, ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ අපිට නෑ. දැන් ඒක අපිට තියෙන ප්‍රශ්නේ තමයි රැස්වීම් වලට යන කතිකයෝ මදි. අපිට තව ගොඩක් රැස්වීම් ඉල්ලනවා, සාකච්ඡා ඉල්ලනවා, ජනහමු ඉල්ලනවා. ඒගොල්ලන්ට ඒව නෑ. ඒකයි ප්‍රශ්නේ ඔය තියෙන්නේ. ඔය උනන්දු නැති උද්‍යෝගී නැති ගතිය පේන්නේ ඇත්තටම මැතිවරණ ව්‍යාපාරේ අපි විතරයි දැන් ඉන්නේ. ඒක නිසා
ඔයාලගේ ජනතාව ඡන්දකොල්ලට ගෙන්නවා වගේ නිකසනා විශාල මේ වැඩපිළිවෙලක් තියෙනවද? අනිවාර්යෙන් 150 ප්‍රශ්නයක් කොහෙත්ම නැහැ. ඔබට බලන්න ජනතාව ඡන්දපොළට සොයච්ඡාවෙන් එනවා. ඇත්තට සැප්තැම්බර් 21 කලින් එනවා නම් හොඳයි කියලා තමයි දැන් ජනතාව කියන්නේ. ජනතාව කියන ප්‍රශ්නයක් නැහැ. ජනතාව ඉන්නේ සැප්තැම්බර් 21 උදේ පාන්දර 7 වෙනකන් මම විශ්වාස කරනවා ලංකාවේ ඉතිහාසයේ දිගම ඡන්දය දාන පෝලිම හැදෙන්නේ උදේ 7ට මේ සැප්තැම්බර් 21. දැන් නාමල් රාජපක්ෂ මහත්තුන් ප්‍රතිපත්ති ප්‍රකාශ දෙම්මද? දන්නේ නැහැ. බලමු අරගෙන බලන්න. දන්නේ නැහැ කවුරුත් ඇවිත් උනන්දුයක් නැහැ. අපි නම් දැක්කෙත් නැහැ දන්නේ නැහැ. දැම්ම නේද? බලමු. ඔබේ වාර්තාවේ තරගයක් තියෙන්නේ කවුද මේ? එහෙම තරගයක් නැහැ නේද ඇත්තටම? අපිට නම් එහෙම දැනෙන්නේ නැහැ. ඒක අපි අධිතාක්ෂේරු කියනනේ මේ කියන්නේ. ඉතින් පැහැදිලිව 10 දෙනෙක්ගෙන් ඇහුවොත් 9 දෙනෙක්ම කියන්නේ මාලිමාවට තමයි අපි දෙන්නේ කියලා. ඉතින් ඒක තරගයක් නැති මැතිවරණයක් මේක. මන් දන්නේ අනිත් අයට තරගයක් තියෙද කියලා අපිත් එක ඒගොල්ලෝ එක එක වෙලාවට එක එකව කියනවා හැබැයි මොකද මුලින් අනුර තරගයක් නැෑම කියපු අය දැන් කියනවා මම දැක්කා සමගි ජන බලවේගය අය කියනවා දැන් රනිල් එක්ක නෙමෙයි තරගේ තියෙන්නේ අනුරත් එක්ක කියලා අනුරයි සජිත් අතරයි කියලා ඒගොල්ලෝ කියනවා අපිට නම් එහෙම දෙයක් පේන්නේ නැහැ ඒගොල්ලෝ කියනවා එහෙම එක එක්කෙනා තරගේ තියෙන්නේ එක එක්කෙනා අතරේ කියලා හැබැයි සජිතුයි රනිල්ුයි විතරයි තරගේ තියෙන්නේ අනුර නම් පේන්නවත් නැහැ කියලා කවුරු කියන්නේ නැනේ එහෙම කියන කවුරුත් එහෙම කියන්නේ නැහැ ඒකින්ද අපි දන්නවා මේ ජනාධිපතිවරණය අපි අද ඊ පටන් ගත්ත එකක් නෙමෙයි. මිට අවුරුදු දෙකකට කලින් සලසුම් කරපු එකක්. මිට අවුරුදු දෙකකට කලින් ඉඳලා ගම්මට්ටමේ සමಿತಿ හදලා සංවිධාන හදලා කාන්තාව එක්ක රාසි කළා. විදේශගත ශ්‍රී ලාංකිකයින් දැනුවත් කරලා ඒක රාසි කළා. විශ්‍රාමික හමුදාසේ බලුන් විශ්‍රාමික පොලිස් නිලධාරීන් විවිධ සමාජ කණ්ඩායම් එකතු කරපු මැතිවරණ ව්‍යාපාරයක්. ඒකින්ද අපිට කිසි බයක් නැහැ මේ මැතිවරණ ව්‍යාපාරේ මේ සති දෙක තුන. මොකද අපි ඇත්තටම මැතිවරණ ව්‍යාපාරේ පටන් ගත්තේ අවුරුදු දෙකකට කලින්. අද ශ්‍රී ලාංකික ජනතාව විදේශගත වෙලා ඉන්න අය සොයිච්ඡාවෙන් එන්නේ මේ ඊයේ තීරණය කළා නෙමෙයි. දැන් ඒ එන එකට බය වෙලානේ සමහරු කෑ ගහන්නේ. මේ රටේ කාන්තාව ලංකාවේ පළවෙනි වතාවට අපි දකිනවා සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරයකට එකතු වෙලා තියෙනවා. සංවිධානාත්මකව සහ සොයිච්ඡාවෙන්. ඒක මහ දැවැන්ත බලයක්. ඉතින් ඒ නිසා ඒක සංවිධානාත්මක මැතිවරණ ව්‍යාපාරයක් අපි මෙහෙවන්නේ. අපිට කිසි කලබලයක් නැහැ ඉදිරි සති දෙක අපි හිතනවා නියත වශයෙන්ම ජයග්‍රහණය ලැබනවා අනුරී සානායක සහෝදරයා. මේක රැල්ලට එන එකක් නෙමෙයි. නෑ නෑ මේක රැල්ලට එන එකක් නෙමෙයි. බොහෝ අය ඇත්තටම කියන්නේ ආවිල්ලා අනුරී සානායක සහෝදරයා ජයග්‍රහණය කරාට පස්සේ මෙහෙම ඉන්නත් කැමති අය ඉන්නේ. එහෙමත් කියනවා. බොහෝ අය ඉන්නේ මෙහෙ ඉන්න කැමති අය. දැනටමත් ඒගොල්ලෝ ලංකාවට ආයෝජන කියන සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. බොහෝ අය සොයච්ඡාවෙන් එන අය. මේ එයාපෝට් එකේදී වොයිස් කට් දෙන අය නෙමෙයි මේ ඉන්නේ. එයාපෝට් එකේදී වොයිස් කට් දෙනවට වඩා ගොඩාක් දෙනෙක් මහ පොළොවට බහැලා කැන්වසින් යනවා. You're watching the Life Traveler Channel.